අයි අයිබුවන් දුළපුතාලට අද අපපි රිිණ සංඛ්‍යෑාවක්කයන්න මොකද්ද කියල ඉගගන්න හදන් එහිනම් ග්‍රිණ සංඛයාගෙන ඉගෙනගන්න කලින් අපට වැදගත්තන පාඩංකොටසත්තිෙනවා සංඛ්‍යාරයේ කාව කියන පාඩම නෝගුලන්ට ඒ පිළිබඳව වැඩි විස්තර දානගන්නඔන්නම් ම එක් පිළිබඳ වෙනම් වඩ එක කල්ලතිෙන දුලපපුතාට ඒ එක බලන්න පුුළන් ඒගේම අදම්‍ර පුංචි හැදිනීමක් කරලා ඔගුලන්ට ඒ වගේ පූර්ණ සංඛ්‍ය පිළිමඳ හැදිනීමක් කරලම රින සංඛාකන පාඩම පැහැදිරි කරලා දෙන්න. එනම් අපි බලමු මේ සංඛයාා කියන පාඩමට යන්න කලින් අපිට සංඛ්‍ය රේකාව සහ මේ පූර්ණ සංඛ්‍යයක් කියයන්නේ මොනවද කියලා. ඉතිං අපි සංඛ්‍යයා රේකාව ගත්තහම අපිට සංඛ්‍යයා රේකාවක අපි සාමානයෙන් මේ විදිහට බින්දුුවේ ඉන්ඳන් දහවෙනකම් මෙතන ලකුණු කලතින මේ පරි මේක වෙනස්ස එන්න පුළුවන් බින්දුව ඉදන් පහදක්වා අන්නේ විදිහට විවිධ සංඛ්‍යාරේකා භාවිතා කරලා මම මේ බිදුවේඉන්නන් සංඛ්‍යයාටික ඉහලට වැඩිවෙන්න වැඩිවෙෙන තමයි නිරූපණය කලා තියෙෙනෙ. එනිසාමං ඊතේදාලා තියෙන්නේෙ දුණු දෙසට වෙන්න තමයිතලේ තියෙන් එක දුණ පැත්තර තවත්තට සංඛ්‍ය දාහයෙන් පසෙක් කොහ ොහම දියට සංඛ්‍යාරේකාව දීර්ක කරගන්න පුළුවන්. මේවිදි දර්ග කරගන්නෙ කුලට පේනවා ඉතිං එහනම් මේක මේ දකුණු පසට විත්තරද්ද යන්නේ වම් පැත්තර යන්න නැද් කියලා ප්‍රශ්නය කුලන්ට ඇවිරඳ බින්දුවේ ද දකුණු පැතර විතරද මේ සංඛ්‍ය මේ විදිර ගමන් කරන්න. එනම් වම් පැත්තර යනවනා අන්න ඒ සංඛ්‍යයාමනවාද කියලා දැන් අපි ඉගෙනගන්න යන්න. ඉති මෙන මේ විදිහට සංඛ්‍යරේකාවක් ගත්තහම මේ දකුණට සහබිදුවෙන්. මට යන ංක්‍යයා අපිට මෙන්න මේ විදිර බලාගන්න පුළුවන් මේදර දකුණු පසට යන සංක්‍යයා එක දෙක තුන විදිරත් මං ලුණු කල්ලා තියෙනවා වම්පත්තට යන සංක්‍යයා මෙ මේදිර එකක් දෙක තුන්නට අම්මතරව ඉදිරියෙන් ඉරි. කැබැල්ලක්දා ලුණ කරලා මේ සංක්‍යාවසාහ මේ එක වෙනස්වෙන්න මෙෙන මෙත ඉදිරියන්තිෙන ඉරි කැබැල්ත්තක් හරියටම කිව්වොත්යම මේක අපිට මේ එක දෙක තුන කියන මේ පැත්තිත් මෙච්චරලා ඉගෙන ගත් සංක්‍යාරේකාව දැක්ක විදිහරම ඒ සංඛ්‍යාරයකාව හරියට කැඩපතක් කියයලා ඒදිරින් කැඩපතත් තියල බැලෝවාගේ තමයි මේ සංඛ්‍යාටික එක දෙක තුන ඔගුලන්ට පේන්නේ ඒත් විශ් ෂත්්‍යයක් තියෙනවා මේ හැම සංඛ්‍යාවම ඉදිරියයෙන් පුංචිරි කැබැල්ලත් තියෙනවා ඉතින් මේ බිඳුවෙන් දක්කුණ පසති යන සංඛ්‍යාවලට අපි ධන සංඛයා කියලා කියනවා මේ බිඳුවෙන් වම් පසතියන සංඛ්‍යාවලට අපි කියනවා. ප්‍රීණ සංඛ්‍යයා කියලා. ඉතින් මේ බින්දුව මේ ධන සංඛ්‍යයා කියෙනෙකටවත් අපි දැන් නිගනගත්ත ප්‍රරින්න සංඛ්‍යා කියෙන ගොඩටවත් මෙන මේ බින්දුව අයිතිවෙන්න නෑ. என අපි බලම් මේ රීන සංඛ්‍යාවක්ක වින මේ ඉරි කැබැල්ලට අපි කියනවා ප්‍රන්න ලකුණ කියලා. එනම් මේ රින සංක්‍යාව දැන් වෙද දැදුුලපුතා දන්නවා. මෙනම් මේ සංඛ්‍යරේකාවක බින්දුවේ සිට වම් පසට යන සංඛ්‍යාවලට තම අපි ප්‍රීණ සංඛ්‍යයා කියලා කතා කරන්නේ. ඉතින් ඒ දරින්න සංඛ්‍යයා අපි සාමාන්‍ය ධන සංඛ්‍යාවකින් වෙනස් වෙන්නේ. ඒ ඉදිරියෙන් ප්‍රීණ ලකුණ යොදධනවා හරියටෝගොල්ලු මෙිච්‍රකල් සංඛයා අඩු කිරීමේදි භාවිතා කරපු අඩු කරන්නේ. අපි රි ැල්ලක් යොද්ධන වාඩු කිරීම ලුණ විදිහට හිනන්ගේ අඩු රීමේ ලකුණම තමයි මෙතට භාවිතා කරන්නේ හැබයි පට්ල ගන්න එ පාමයකට අපි විශේෂණමක් කියනවා ප්‍රරින්න ලකුණ කියලා. මංහිතාන්නේ දොලපුතාාලට දැහෙන අප ඉගෙනගත්තා ධන සංඛ්‍යයා කියන එකල් රිණ සංඛ්‍යයා කියන එකත් දැන් පැහැදිලිව ඉගෙන ගැ තියෙනවා. ඒවගේම මේ බිින්දුව කියනෙක මං කලිනුත්කිව්වා මේ ධන සංඛ්‍යයා කියන ගොඩටවල් ්‍රින සංඛ්‍යයා කියන ගොඩ්ටවල් අයිති වෙන නෑ. ඉතින් මේ ඔක්කොම සංඛ්‍යයා ගෙන ගත්තා කරොත්තිහෙම මේ ඔක්කුම සංඛයාපිත් තවත් විශේෂ සංඛයා කුලකයකට අපි එකතු කරගන්නවා එන්නත්තන් සංක්‍යයක් කුලකයා කියෙනත සංක්‍යයා ගොඩක් කියලා බි මේක කියන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම සංඛ්‍යරයකට විශේෂ නමක් කියනවා නිකිල සංඛ්‍යයා කියලා. ඉතින් මේ නිකිිල සංඛ්‍යයා කියන්නේ බිඳුව ඇතළුව රින හෝදන පූර්ණ සංඛයා කියන සංඛ්‍යයාාව වලට තමයි අපේ නිකිල සංඛ්‍යාවක් කියලා කියන්නේ. ඉතින් අපි දැන් ඊළඟට බලමු මේ දන්න සහ රින සංඛ්‍යයා කොහොමද සංඛ්‍යරේකාවක ලකුණු කල්ලා වෙන්නන්න කියලා දැ මම් මෙත නද ගැටළුවක් කරන්තියෙනවා සංක්‍යයා රේකාවක පහත දැක්වෙන සංඛ්‍යයා ලකුණු කර පෙන්වන්න කියලා මෙතැනදිවාම ධන සංඛ්‍යයක් කිහිපයක් වගේම රිණ සංක්‍යත් අරගෙන තියනම්කද මට ඔගුලන්ට මේ දෙක්කම එකට පෙන්වා අනවශ්‍යතාව තියෙන නිසා ඉතින් මේ විදිහර දැම්ෙම ගත්දහම අප පලවෙෙනීමම කරන්න ඕනු වැඩේ තමයි අපි නිවැරදිව සරර රේකාවක් ඇඳගන්න ඕන මෙතනදි මට කිව් කියනාාගේ තියෙනවා යාට පහක් පනය ගනින්නම් අපි සදර්රේකාවය අනිවාරම අප අඳින සල්ල රේකාවේ පහ කියන ලකුණ තියෙන්න්න ඕනේ. ඒවගේම මේ පීවල රින්න තුන. ඉතින් මම මේකදී මන්ට කැමති පරිනාමයකට අපට අඳන්න පුළුවන් ඒත් මතකතියාගන්න මේ තියෙන සියලම සංකය අපටේ සර්රේකාාවේ නිරූපණය කරන්න හැකිවෙනකාරයට ඇඳගන්න වෙනවා. ඉතිං හිෙනම් මම මෙන්න මේ විදිට සදර්රේකාවක් ගන්නවා. මේකෙද පරිණ පහේසිට, දන්න පහදක්වා මේ විට සංඛ්‍ය නිරූපණය කලා තියෙනවා. ඉතින් ඒවගේම තවදයක් මට කියන අවශ්‍ය කලිුත්මට කියෙ බැරිවුණ දෙයක් තියෙන. තරද අපි රිණංඛ්‍යාවවලට ඉදිරියෙන් ඉරක්යෙද වනා. ඇයි මේ ධන සංඛයා ඉදිරිියෙන් දනලකුණ යොදන්නේ නඇත්තේ කියෙන ගැටලුවත් පුතාලාට මේ විද ඇල් තියෙන පුලාාන් ඇතරමකො මේ දනලකුණ යොදන්න පුුවන් එවාට අපි සාමාන්‍ය අප සම්මතයක් ඉදිර ගනිතේදී. මේ ධන සංඛ්‍යයා ඉදිරියෙන් අපි දනලකුණ යොදන්නේනෑ. ංඛ්‍යයා විදිරියෙන් පමණ අපි රිනලුණ යොද්නවා ඉතිං නිසාපිට පහසුවෙන් දන සංඛ්‍යාකයායනමේදිරියෙන් දන්න ලකුණන් ඇති නොෝමති සාමාන සංඛයා විදිරන් ප්‍රින සංඛ්‍යාවක් නං ඒයාදෙන්ට රිින්න ලකුණ තියෙන හිද පැදිිව වෙන් කල්ල හඳුන ගන්න පුළුවන්.ඒ වගේ බලන්න ඔගලන්න පේනවනම් මෙතන මේ සංඛ්‍යයා අතර පරතරේ මේ ධන සංඛ්‍ය අතර පරතරයේ සියල්ලම එක සමානවන් තියාගෙන තියෙනවා ඒවගේම ඒ හිස දකුණු පැතර වෙන්න මම මේ විදිරි ලකුණු කරලා. වා ඒවගේ බම් පැත්තෙන් අපි ඊ කවරු හරි කෙනෙ යුද්දල යෙනවවාන එක ගැට්ලුවක් නෑ ඒත් මතක තියාගන වැදගත්ම දේ තමයි දක්කුණු පසින් අපේ ඊහිස තිබීම ඉතාම වැදගත්තෙන ඇතකට අපි නිවැර දිව සර් රේකාවාමදරය ඇඳගත්තා වෙන්නේ දැන් අපි බලමු මේ එක්ෙක් සංකයක් කොහොමද මේ සර් රේකාවේ ලකුණු කරන්නේ කියලා නැම්ම් පී කියන එක මේකරන්න තුන කියෙන තම නිරෝපණය කරන්න තියන්නේ තිම මේ රිනතුන කියන තැනට ඇවිල්ල මෙන මේ ඉරි කැබැල්ල මෙ මේ චේදන ඉරි කහැබැල මෙතන උඩ රව්මට ම මේ විදිර පාට කරවා ඉදි මෙහිම පාට කරද්දි මතක තියාගන්න ඕන මේකේ මැද හිස්තනක් තියෙන්න්න බෑ සම්පූනම බෝලයක් ඉදිර පාට වෙලා තියෙන්න්න ඕනනි ඒවගේම අපි මේක පී පී කියන ඉක් ඉංග්‍රී යක්ක්ෂරය නිරෝපණයනය කර පෙන්න්නන මේ විදිර ඊතාලයක් යොදලා ම පී කියලා ලකුණු කලා පෙන්න්නවා ඒවගේම? කියන අගේ පහ හිනම් ම පහ කියතන මේ විදිර වර්ණ ගන්නලා මංකිව් කියලා නම් කරලා තියෙනවා. දැන් ආර් කිය එක රීන එ එක හිනම් මෙතන තමයි තියෙන රිනා එක එනං සං්‍යාරයකා්‍යපි රින එක මෙනවිදිර ආර් නිරූපණය කරලා දක් ොනෝ ැන් අපට තියන්නේ ටීක් සමානයි බින්දෝ කියන එක එම් ට සමානයි බින්දෝ කියන එකත් අපිට පුළුවන් මෙතන වර්ණ කරලි වල්ලා මේක ී කියන අගේ කියලා අපට පැහැදිව පෙන්. ෙන්වන්නේ ති නං මේක අපි රින සංඛ්‍යයාගෙන ඉගෙනගත්ත වගේම දන්න සහ රිෙන සංඛ්‍යයක් කොහොමද මේ වෙදදි සංඛ්‍යයාරේකාවක ලකුණු කරන්න කෙනෙකක් දැමත් දලපතට අදසාත් තියෙනවා මෙතනති රින්න සංඛ්‍යයා කියන්න අපි මෙචර කල් ඉගෙන ගන්න සංක්‍යාරේකාවක දකුණු පස්ටයන සංඛ්‍යයක් දන සංඛ්‍යයා විදියට වින් අදා අලුතින් මෙතන් දිගෙන ගත්තේ බිදුවෙන් පම් පසට යන සංඛ්‍යයාටික තමයි රිණ සංඛයා විදියට ඒ වගේම රිණ සංඛ්‍යාවල විශේෂත්යක් තිබ්බේ මේ එක්ෙක් ලක්කම ඉදිරෙන් අපි රින ලකුණ ඒදවා ඒ වගේම මෙතනද බිදුවේ සිට සංඛ්‍ය අපේ දකුණ පස ඇදි බිඳුව එක් එකක තුන විදිරයනා වගේම බිඳුවෙන් වම්පසට සංක්‍යයා අදිත යන්නේ බිින්දුවෙන් පස්සෙ රින එක රින දෙක රින තුනා ආකාරයට හරියට කිවොත් මී ලක්කන් ටිකම වම්පස් දකුණු පසතිය නිලක්කාම්වල කැඩපතක් විදිහරමං කලනුත් සඳහන් කර අන්නන්නේ ආකාරයට තමයි තියෙන් ඉතින් හිෙනම් අපි බලමු ගේම තවත් ගැටලුව කොගලන්ට පෙළපතේනවා ගැටළුව මෙ මේ විදිර සඳහන් කළතියෙනවා එක්තර දිනක ලෝකයේ නගර කිහිපේකූාව මුෂ්ණත්ව සේසිය සංශක වලින් මෙසේවිය මොස්කව් සේසිය සංශක රන්න දොළහත් ටෝකෝ සේසිය සංශක තුනත් පීකින් සේසිය සංශක රීන හතරත් සහහා ලන්ඩන් සේසිය සංක ්‍රින තුනාත් ඉති මේකේ මම. සොදුසු රංග සංඛ්‍යයා රේකාව මත මේ ග නිරූපණය කරනිිකව ම මේ විදිට සංඛ්‍යයා රේකාක් කරන්තියන දැම් බලන්න මෙතනද මේ ගත්ත සංඛ්‍යා රේකා විශේෂත්‍යයක් තින. අපි හිත්තන හිතුණ පරිනාමට හඳන්න බෑකිවම මෙතන මෙතන්න දොළහ කියන සේසේ අංශකරන්න දොළලා කියනක නිරූපණය කරන්න හැකි වෙන ආකාරයට තමයි අපේ සට රේකාව රපණය කරගන්න. ඒ වගේම මේ පත්තෙ රින්න දොළහවිෙනකං ඇන්දයි කියල අපි අනි පඇති දන පත්තෙත් දන දොළහදක්වා ඇඳීම ආශිවෙනනෑ ඉතින් මං මෙතරද මට තියන්නේ ටෝකෝවල සේසිය සංක දන්න තුනාාකකිතින් ඒ දන තුන නිරෝපණය කරගන්න පුළුවමි ආකාරයට මේ දන්න ඉලක්කම තුන කියක නිරෝපණය කරන්න පම ප්‍රමාණවත්තන විදියට තමයි මේ සදුරේකාව ඇඳගෙන තියෙනඉතිං හිෙනම්. මෙවිදිර මොස්කව් රින දොළහත් පීකින් රිින හතර සහ ලන්ඩනුල තුන සේසංශක අගයන් වගේම ටෝ කියවල දාන තුන කියන සේංශක අත් මම නිරූපණය කලතිනම් ගොද මේ සමහ රටවල් ඉතාම එගලන්ගේ සීත වෙනම එරුත්තුවත්තිය ද ඒ කාලෙද මේ විදිහයට උෂ්නත්තය ගොඩා පහල බහිනඉති ඒ වගේ ටක තමයි අපිට මේගේ රන්න ගනව ෂ්ණත්තය දැක්ගන් වන්නේ ලකාව අපිට න සාමා්‍යෙන් මේ වගේ ගොඩා කඩුෂ්නත්වයක් දකි හම්බෙන්න්න නුවරලි දුනත් සාමාන්‍යෙන් සේසය සංශක. ප්‍රමාණිගත් වන ගනන්වලට අපි මට ට දගන්න හම්බෙනෙන ඉතින්දලපුතාට මේ ආග්‍යන්ටික් පෙනස් ඇයි මේගේ රිනිනාගය වල නෂ්නත්තේ නිරූපනය කර තින ගැටලුව යන ගලන්ට වටියගේ රැටවල්ල තියෙන කාලගුණ ගැන මම හයල බලන්නි කලාආදරෙන් මතක් කරනවා. ඉතිං හිෙනම් අපි දැන්වෙද්ද රින්න සංඛයක්කන පාඩම සය අපි සම්පූර්ණය ඉගෙන ගත්තා. එළකටම තව ීඩෝ එක කොගලන්ට ගෙනෙෙන බලාපොරොත්තිනමධන. හරින්න ඒවාගේ බිින්දුවකිර නික්ල සංකයා සියල්ලම සංසාධය කරන වඩියක ඊලාඟ වීඩියක ඔගොලට බලාගන්න පුළුවන් මන්දූල පුතාට මතාක් කරනවා ඒකත් බලන්න කියලා ඒවාගේම චනල්ලගත්තක දිගට එකතුලාන්න සිංහල මැත්ස්කයි් අපිට සබස්්‍රයිබ් කරන්නේ වගේ අලුත් වීඩියෝ ෝගලන් ලබාගන්න සස්ක්‍රයිබ් ට්නක කලික් කල්ලා ෙල් බටන එකත් ලික්කන්න කියලා ම මතාක් කරනවා ඔඋගලන්ට තවත්පුොහරි ගැටල තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න ඔබට සුබ දවසා.